ඔබට දේශපාලනීති මුණ ගැහිලා තියෙන ප්‍රතිපත්තියක් නැතිම කෙනා කවුද? අසනීප වෙලා ඉන්නකොට රංජන අයියා ආවාම එතකොට අපිටත් කතා කරලා ඉවර වෙලා විස්තර කතා කරලා තමයි ගියේ. ඔබට තියනවාද අපේ රටේ දෙවනි ජනාධිපති වරිය වීමේ සිහිනයක්? Quick chat with Sachini. ඔබට දේශපාලනීති මුණ ගැහිලා තියෙන ප්‍රතිපත්තියක් නැතිම කෙනා කවුද? SP දිසානායක. ප්‍රතිපත්ති ගරුකම පුද්ගලයා? පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. සුමන්දිරන්. මම මේ කියන්නේ කවදාත් එදා ඉඳන් දේශපාලනේ පටන් ගත්ත දවස ඉඳන් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සහ ප්‍රතිපත්ති වෙනස් වුණේ නැහැ. සම්බන්ධන්. සජිත් ප්‍රේමදාස. පුබුදු ජයගොඩ. තුමින්ද නාගමු. ඔය වගේ කීප දෙනෙක් කුළුවේ ඉන්න. හරි. රාජපක්ෂ කෙනෙක් ආවව අපේ රටේ ජනාධිපති වෙයි කියලා ඔබ හිතනවා? දැම්ම වෙන එකක් නැහැ. තව අවුරුදු 20ක් 25ක් වගේ යනකොට වෙයි. වෙන්න පුළුවන් සමහරට. මොකද අපේ මිනිස්සු ඕන දේ සති දෙකයි මතක. ඉතින් ඊළඟට එnde ඉන්න කවුරු හරි එයි තව අවුරුදු 20ක් 25ක් විතර යයි. ඒ කියන්නේ ඒක වෙන්නේ බලේ මාරු වෙනකොට ගොඩක් ලාට දැන් ඉන්න પરම්පරාවට දැන් මතක වුණාට තව අලුත් 20 කින් අලුත් પરම්පරාවන්. ඒතර ඒගොල්ලන්ට මේ පරණ වෙච්ච දේවල් උදාහරණක යුද්ධ වගේ. එතකොට ගොඩක් ලාට 20ක් 25ක් වගේ යනකොට වේ. රංජු රාවණාගේ නිදහස් වල ආවට පස්සේ ඔබට මොන ගැහුණාද කතා කරන්න? ඔව්. මගේ පුතා අසනීප වෙලා ඉන්නකොට රංජන අයියා මේ ආවා මේ හේමාස් එකට. එතකොට අපිටත් කතා කරලා ඉවර වෙලා විස්තර කතා කරලා තමයි ගියේ. ඊට පස්සේ නම් ඇත්තටම හම්බ වුණේම නෑ. මම කියන්නේ කතා කරා හම්බ වුණේ නෑ. අපේ රටේ ඊළඟ ජනාධිපතිවරයා කවුරු විය යුතුයි කියලාද ඔබ හිතන්නේ? ඒ ඇත්තටම මම මේ නියෝජනය කරන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. නැත්තම් ඔහු වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ නේ. සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිවරයා විය යුතුයිම කියලා ඔබ හිතන විදිහ මොකක්ද? ඒ කියන්නේ ඇයි ඔහුගේ තියෙන මොකක්ද හොඳ ගතිගුණ? මෙහිමයි ඔහුට ඔහුව මම දැන් විපක්ෂ නායක සහ නිවාස ඇමති විදිහට ආශ්‍රය කරලා තියෙනවා. තම ජනාධිපති විදිහට ආශ්‍රය කරන හැම වෙලා නැහැ. මොකද ඔය පුටුවට කවුරු ගියත් ඔය පුටුවේ තියෙන විශාල බලයත් එක්ක කවුරු ගියත් මන්නම් කියන්නේ ඒක JVP ද පෙරටුගාමි කවුරු ගියත් යම් යම් ඒ තියෙන බලයත් එක්ක වෙනස් වීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මම ඔහුව පුද්ගලයෙක් විදිහට ආශ්‍රය කරලා තියෙන ඔහු නිරන්තරයෙන් ඔහුගේ ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ. ඔහු කියන දේ විදිහටම ඔහු ඉෂ්ට කරලා තියෙනවා සහ ඔහු පුද්ගලයෙක් විදිහට, කියන්නේ ඔහු ළඟින් ආශ්‍රය කරනකොට අර ඔහුත්තර සෝඩා බෝතලේ වගේ තමයි තරහ ගියා. එතනින් එහාට හිතකවත් ඒක නෑ. තව කෙනෙක්ගෙන් පලි ගන්න අදහසක් නෑ. මං ඒ ගතිගුණ වලට පුද්ගලයෙක් විදිහට හරි කැමතියි. ඉතින් මං හිතනවා ඒවා දිගටම ඔහු තියාගෙන ගියොත් ඔහු ජනාධිපති ධුරය දක්වා ගියයින් පස්සෙත් ඒ ගතිගුණත් එක්ක ඔහුට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. මොකද ඔහු හැම වෙලාවෙම මිනිසු ගැන පොඩි මිනිස්සයා ගැන හිතන කෙනෙක්. සහ ඔහුට තනියෙන් ඒක කරන්නත් බෑ. හැබැයි ඔහුට හොඳ කණ්ඩායමක්, දක්ෂ මිනිස්සු ගැන හිතන හොඳ ප්‍රතිපත්ති තියෙන කණ්ඩායමක් සිටිය යුතුයි. සහ මේ රටේ අනාගතයේ මොන ආණ්ඩුවාවත් වෙනස් නොවන විදේශ ප්‍රතිපත්තියක්, ආර්ථික ප්‍රතිපත්තියක් මේ රට ඇතුලේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දියුණු රටවල් වල මොන ආණ්ඩුවාවත් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ, ආණ්ඩුව විතරයි වෙනස් වෙන්නේ. කරගෙන ආපු සියලු ව්‍යාපෘති ඒ විදිහටම දිගටම ඊළඟ ආණ්ඩුවලත් කරගෙන යනවා. ඒ කියන්නේ මුදල් නාස්තියක් නැහැ, වංචා දූෂණයක් නැහැ, හිතවත් කට්ටියට හම්බ කරගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක තමයි මම හිතන අපේ රටේ වෙනස් වෙනවා නම් වෙනස් යුත්තේ ඒක සජිත් ප්‍රේමදාසත් කරොත් අපිට අඩුම ගානේ තව අවුරුදු 5කින් 6කින් එහෙම නැත්නම් 10කින්වත් මේ පොඩි අය ලොකු වෙන කාලයක හරි හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේ. ඔබට තියනවාද අපේ රටේ දෙවනි ජනාධිපති වරිය වීමේ සිහිනයක්? මම කියන්නේ මට විතරක් නෙවෙයි, මේ රටේ ඇතුලේ දේශපාලන කරන සෑම කාන්තාවකටම මේක තියෙන්න ඕනේ. මොකද කාන්තාවට දේශපාලනයට එන්නම ලොකු අභියෝගයක්. ආවට පස්සේ ඒක ඇතුලේ රැඳෙන එකත් ලොකු අභියෝගයක්. ඊට පස්සේ රැඳිලි ඉවර වෙලා ඉදිරියට යන එකත් අභියෝගයක්. ඉතින් ඒ හින්දා දැන් මේ වෙලාවේ සියලුම පක්ෂ නියෝජනය කරන බිම් මට්ටමේ ඉන්න කාන්තාවගේ ඊළඟ සිහිනය විය යුත්තේ පාර්ලිමේන්තුව යන එක. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු කාන්තාවන්ගේ ඊළඟ සිහිනය විය යුත්තේ රටේ අගමැති ජනාධිපති ධුරය දක්වා යන එක. එහෙම වුණොත් අපි එක එක නම කියන එක මගේ හිතට සිහිනයක් විය යුතු නෑ. අනෙක් සියලුම කාන්තාවන් එකට එක්කහු කරගෙන අපිට ඉස්සරහට යන එක තමයි. මොකද කාන්තාවන්ට බලය දුන්න
ඉන්නවා කියලා කවදාවත් ප්‍රශ්නයක් අඩුපාඩුවක් වංචා දෝෂණයක් වෙලා තියෙනවා කියලා කියලා තියෙන ප්‍රමාණය අඩුයි පිරිමින් හා සාපේක්ෂව. ඒ හින්දා කාන්තාවකට ඒ ඉහළම තත්ත්වයට යනකොට මගේ නම් ඇත්තටම සිහිනය තව අවුරුදු 10ක් යනකොට අපිට කාන්තාවන් 50%ක්වත් පිරිමින් හා සමාන විදිහට පාර්ලිමේන්තු නියෝජනයක් ගන්න පුළුවන් නම් ලොකු වෙනසක් කරන්න පුළුවන් මේ රට ඇතුළේ. ජනතා විමුක්ති පෙරමුණ වටා ජනතාව වැඩියෙන් එක් වෙයිද මේ ළඟ මැතිවරණයේදී? ඒක ඉතින් ඇත්තටම මැතිවරණයකින්ම තමයි බලා ගන්න ඕනේ, බලාපොරොත්තු වෙන්න ඕනේ. එකම දේ තියෙන්නේ අපි හැම වෙලාවම නිගමනය කරන්නේ රැස්වීමකට එන සෙනගේ තියෙන ඔලු ගෙඩි ගානත් එක්ක. ඒක හැම සැරේම අපිට වැරදිලා තියෙනවා. මං කියන්නේ ඒක අපේ පක්ෂයට විතරන්නේ, ජනතා විමුක්ති පෙරමුණටත් වැරදිලා තියෙනවා, පොදුජන පෙරමුණටත් වැරදිච්ච අවස්ථාවන් තියෙනවා. කවදාවත් ඕහමත් රැස්වීමකට එන රැස්වීම බලන්න එන ඒ පක්ෂයට ආදරය කරන මිනිස්සු. හැබැයි ගෙවල් වලට වෙලා ඉන්න මිනිස්සු තාම තීරණය කරලා තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක තින් මැතිවරණයකින්ම තමයි බලන්න ඕනේ. ඒ හින්දා මම හිතන්නේ ඒක දැම්ම කියන්න කල් වැඩි. Quick chat with Sachini. Quick chat.